ජාතික සභාවේ ආර්ථික ස්ථායිකරණ අනුකමිටුව හැටියට අපි අද පළවෙනි හමුව පැවැත්තුවා රාජ්‍ය ඒ වගේම මේ පිටිබඳව උනන්දුවක් දක්වන විශේෂඥයින් සමග. ඒ අනුව අපට ඉතාමත්ම විධිමත් පැහැදිලි කිරීමක් මහා බැංකුවේ නිලධාරියෙකු වන ආචාර්ය මොහමඩ් අසීම් විසින් සිදු කළා. ශ්‍රී ලංකාවේ වර්තමාන ණය තත්ත්වය හා අන්තර්ජාතික මුල් අරමුදල සමග ඉදිරියේදී කටයුතු කරන්නට යාමේදී එළඹෙන ප්‍රතිපත්ති ගැන පමණක් එතුමා අපට ප්‍රකාශ කළා. ඒ වගේම ලබන ජනවාරි මාස වෙන විට යම් සාර්ථකත්වයක් ඒ සඳහා අත් කරගන්න පුළුවන් කියන එක ගැන බලාපොරොත්තු ඇති කළා. ඒ වගේම අපට විශේෂයෙන්ම අපගේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරිතුමාලත් මේකට සහභාගී වුණා. ඒ වගේම අපේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලත් අපේ සභාවේ සභිකයන් හැටියට අපට ආධාර කිරීමට පැමිණි විශේෂඥ එක් හැටියට මහාචාර්ය රොහන් සමරජීවත් වැදගත් යෝජනා අදහස් ගණනාවක් පළ කළා. එතෙන්දී අපි අවධානය යොමු කළා අපි යම් කිසි එක කරුණක් ගැන පමණක් ආර්ථික ස්ථායිකරණය රුපියලා ඩොලරයට සාපේක්ෂව පවත්වාගෙන යාම ඒ වගේම බදු වැඩි කිරීම ඒ වගේම ආනයන සීමා කිරීම මේ වගේ කාරණාවලදී තවත් පැත්තක් තියෙනවා කියලා බලන්න. ඒ තමයි සමාජීය පීඩනය මේක තුලින් එල්ල කරන කර්මාන්තවලට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට ඒ වගේම විරකියා භාවයට පත්වීමට ඒ වගේම දුප්පත්කමට පත්වීමට මේ නිසා සිදුවෙන ජනතාවගේ සමාජීය ගැටලුව. ඒ නිසා අපි යෝජනා කරා මුදල් අමාත්‍යාංශයට විශේෂම සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට වහාම මේ කුටුම්භ පිළිබඳව කෙරෙන සමීක්ෂණය නිල වශයෙන් සිදු කරන්න මේ වසරේ. ඒ තුලින් මේ සමාජීය කඩාවැටීම මේ පසුගිය අවුරුදු 3ක කාලය තුල මොකද මීට කලින් එක පවත්වලා තියෙන අවුරුදු 3කට කලින් අපට දැක බලාගෙන ඉදිරියේ සැලසුම් කර ගැනීමට පහසු වෙනවා කියන එක. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අයවැය යෝජනා ඉදිරිපත් වෙන අවස්ථාවේදී දැනට ආණ්ඩුව විසින් සිදු කරගෙන යන මුල් අරමුදලේ සාකච්ඡාව නිසා කිසියම් ආකාරයකට පීඩාවට පත්වෙන සෑම ශේෂ්ත්‍රයකම දුගැනවිල්ල පිළිබඳවත් ඒ වගේම ණය ස්ථායිකරණයට අවශ්‍ය කරන යෝජනා පිළිබඳවත් යම්කිසි වාර්තාවක් ඉදිරිපත් කරන්න සවිස්තර වාර්තාවක් අපි දෙසැම්බර් මාසයේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක පාර්ලිමේන්තුවටත් රටේ ජනතාවටත් විවෘත කරනවා. ඒ අතරේ වැදගත්ම දේ අපි හිතනවා අපි තව සතියකින් හමාරකින් පමණ රටේ සියලුම ජනතාවට විවිධ ශේෂ්ත්‍ර පිළිබඳ තමන්ගේ අදහස් පළ කිරීමට හැකි වේදිකාවක් ඩිජිටල් වේදිකාවක් ඇති කිරීමටත් බලාපොරොත්තු වෙනවා. අපි නුදුරේම එය ඔබ